බ දවසක් කාථනා කண අධර්ණය දරුවන්ට இගේීම අදර්ණයதுනාගන්ට ඔන්න අදදව्यित භාරතනාකාගේ පුදාத்தை கேட்டதோනே அழுுත් පාடමක් ඇරෙන. විශේෂම සිංහල භාෂාව අපි වාක්්‍ය ලවීමේදී අපට සිදුවන යම්යම් දුර්வලතා මනහරවා ගැනීම සඳහා පාඩමක් ආදර්ණය දරුවන්ට සකස්කළ දේීතුයි ෙන විශ්වාස භා ති. ඒ විශ්වාසය අනුව මම ආදර්නය දවන්ට මේ සිංහල භාෂාවේ වා කරාට සරලවගුව ශිෂප විභාගයට ඉදිරිපත්වර සියලුම වා කරටා පාඩමක් වි පෑරගෙනයි අද දවස පාඩමෙක එකතු ඒවගේම අධරණය දෙමාපයන්ට මතක් කරන්නට කැමතියි. ඔබ තවමත් භාරතලංකාගේ ස යුඩෝක් චැනලියය සප්ටක්් කළ නැත්ත මේ දැන්ම සක්්් කරන්න පල්ලි හා තියන සර්පැට් පටන එක කික්ටල ගේම වෙල්ලයිකනයක්තිී කරන්න. එතකොට ඔබේ ජංගම දුරකත්නට එමනට ඔබේ පරිගන්ගේට නොටිෆිගේෂණයක් විදිට මේ පාඩන්මාලාව ගෙන්මාටනිේ හැකි අවදීම. ඒවගේ ආදමිය දෙමාපියන්ට මදත් කරන්න කැමති. ඔබේ දරුවාට තවමත් අපේ පසුගේ පාඩම් නරමන්නට බැලුනානම් පල්යා ඩිස්ප්‍රික්ෂණක මේ පසුගේ පාඩම් අදාල ලිින්කෙ කැඇතුුලත් කලේනවා මේ ලිංකෙකමත් කලික් කිරීමෙන්. මනේ පසුගිය පාඩම් ඔබට නැරවීම අවස්ථාවතියනෝ කියලා මදක් කරන්න ෝන්. ඒ වගේම අදර්ණය දෙමාපියන්ට බොහොම ආදරමණ එල්ලියීමක් කරන්න කැමති. ඔබේ දරුවාට වගේමතවත් රටේ අද මේ දුවෙක්්ට පුුතෙක්ට මේ පාඩම්මාලාාව නොමෙනීම නරමන්නට මේ පාඩම්මාලාාව ෂ්‍යයා කරන්න කිය.කද අපට මේ YouTube චනලය හරහා අධි විශාල දරු පිරිසකට මේ පාඩන ලබාදීමට හැකියාව ලැබිලා තිෙන්නේ ඔබ වැනි බුද්ධිමත් දෙමාපිය ප්‍රජාවක් නිසා. ඉතිං ආදර්ණය දෙමාපියන් ඉංගිල්ලනවාව මේ පාඩම් අලවශ්‍ය කරලා තවත් දරුවෙක්ට නොමිලේම මේ පාඩම් නරමන්නට අවස්ථාව සල්සධන්නට කිය. අද දවසේ නම් භාර්ස කියලෙන මේ වාක්‍ය රකා ඉතාම හොඳින් මටකතියාගෙනකෙළ ආදරමය දුටපුතාට කිය. මුලින් ආදරනය දුයිපපුතේ අපි බලන්න ඕනේ විමසලා යම් වාක්‍යක්. බොහොමද අපි ලියන භාෂාවෙන් එමන අප එකට කියෙනවා ලිකිත භාෂාවෙන් ගොඩනගන්න කියන කාරණය අපි මුලින්ම සලකළ බලන්න ඕනේ එත නදී ආදරණය දපුතා මතකතයාගන්න වාකයක ප්‍රධහන්න කොටස් තුනක් තියනවා ොනවක්කයක් ප්‍රාන කොටස් කියින් යුක්තය නද හොට මතයා ගන ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වනො වාක්‍ය ඒ තමයිඒ උක්තය කර්මය ක්‍රියාව මොකද හොඳදර මතකතියා ගන්න දෙය කර්ුණුමය ක්‍රියාව මෙතන තිබුතේ අංක එකට අපි ගන්නන්නේ උක්තේ උක්තේ කියන්නේ ක්‍රියාව කරන්න. ක්‍රියාව කරන්න. කර්මය කියලා අපි හඳුන්නනවා ක්‍රියාවට යටත්වන පදේ. කර්මය කියල අපි මොකද හඳුන්නන්නේ ක්‍රියාවට යටත්වන පදය. ඊනකට තුවෙනට අපි ගන්නවා ක්‍රියාව කියන පුතාලට තේරුවනේ දකිවූ හම ක්‍රියාව කියන්නේ කරන දෙයක්. මේ ක්‍රියාවට අපි ආඛ්‍යාතය කියලත් කියන. ට අපිමක්ද කියන්නේ ආක්‍යාතය කියලත් කියන. ඔන්න නැවත් අපි මතක්කරගම ආක ප්‍රධන කොටස්තුන මොද කියලා ඔොඳද හොදර මකදයා ගන්න පලවෙනි කොටසතමා උක්තය උක්තය ක්‍රියාව කරන්න. දෙවැනි කොටස කරනුමය එමනත්තාම් පිරිික කියන්න පුළුවන් ක්‍රියාවට යටත්වන පදේ තුන්වෙනි කොට සතමයි ක්‍රියාවේ මෙමනැත්තම මේ ක්‍රියාව කියනෙකට අපි ආක්‍යාතය කියලත් කියන එන තං ආක්‍යාතය කරන දෙයක් මෙතනදී හඳුන්නනවා ක්‍රියාව හෙවත් ආක්‍යතය කියලා හරි අපි දැම් මේ කොටස් තුන වාක්‍යයක් තුළ ඇතුළත්වෙන්නේ කොයි විදිහරදි කියන කාරණය බලමු අදනේ දුපුතා ඔන්නමං උදාහරණයක් ගන්න වාක්‍යයක් බලන ගොවීයා කුම්ඹූර කොට්ටයි මොකද වාක්‍ය හොඳටතහගන්න ගොවයා කුඹූර කොටයි මෙතැනද ඔන්න අපි බලමු අය ඉගෙන ගත්ත ප්‍රධහන කොටස් තුන මේ වාක්‍ය තුළ තිෙනවර කියෙන කාරණය ඔන්න අපි මුලින්ම කතා කළේ උක්තය ඒත් ක්‍රියාව කරන්නනේ කෞද මෙතන ක්‍රියාව කරන්න. ඔවු ගොවයා පැහැදිලිව මෙම් ඔන්නමං සටහන් කරගන්න ක්‍රියාව කර ැනඇත්ත එහමන තව උත්තය ගොවිය අංක එකදාමෝ පීතෙන්ට ඊළඟට අංක දෙක ඒ තමයි කර්මය හමනතන් ක්‍රියාවට යටත්වන පදය. මොකද මෙතන ක්‍රියාවට යටත්වන පදය. ඒ තමයි අංක දෙකටම ලකුුණ කර ලති නොබලන්න කුම්ඹූර කුම්ඹූර කියන? කොටස එතන කාර්මය හෙමනත්තං ක්‍රියාවට යටටත්තන පදය කියලා අපි ඔන්න සටහන් කරගත් හිලා මොකද වාක්‍යක ප්‍රධාන කොට තුනක් ොග ත්තුගනි කොට මකක් දන දරු කියන ලන් ඔහු පුතාලගේ පිළිතුර හරි මොකදද ක්‍රියාව ක්‍රාව එහමනන් ක්‍රියාවට අපි තවවාචනැකිව මොකද හ කියන බලන් ඔහු හරියටම හරි ආක්‍යාතය ක්‍රියාව කියන කරනදයක් ක්‍රියාවට අපි කියනවා ආක්‍යාතය කියල කියන ඔන්න හෙනම් පැහැදිලිවම මම මේ ගොවයා කුම්ඹරුව කොටයි. ැල අපට හඳුර ගන්න පුළුවන්. ගොවයා කුඹර කොටයි මොකදේත කොට මේ උක්තේ උක්ේ හඳුන ගන්න පොඩි ප්‍රශ්යක් ක හන්නත් පුළුවන්. කුඹුර කොටන්නේ කවුද කුර කොටන්නේ කවුද ගොවයා ඔන්න උක්තේ එහන තන් ක්‍රියාව කරන්න තැනැත්තා පැහැදිලු හඳුන ගන්න පුළුවන්. ඒ අංක උක්තේ. අංක දෙක ගොවියා කොටන්නේ කුමක්ද කුුර. ොහොම පහැදිලිව කරර්ම හමනැත්තං ක්‍රියාව යටත්වන පදය හඳුන ගන්න පුළුවන් ගොවයා කොටන්නේ කුඹුර ඔන්න එෙන අංක දෙක කර්මය ක්‍රියාවට යටත්වන පදය ඊළගේට අපි තහන්න පුළුවන් තව ප්‍රශ්නයන් මෙහෙම ගොවයා කුගුර මොකද කරන්න කුඹුරට ඕ කොටනවා එහෙනම් බොහො පැහදිලි ගොවයා කුඹුර කොටයි ඔන්න ක්‍රියාවයා කරනදී ගොවයා කරන දේ ක්‍රියාව හෙවත් ආක්‍යතේ බොහො පැදිලිව හඳුන ගන්න පුළුවන් කොටයි කියන ක්‍රියාපදේ නම් ොම පැහැදිලි ගොවයා කුමර කොටයි මේ වාක්‍ය තුළ උක්තය. එහමනත්තං ක්‍රියාව කරන තැනැත්තා බවට පත්වෙෙන්නේ ගොවයා අංකත් දෙක කුඹර හර්මය හෙවත් ක්‍රියාවට යටත්වන පදය. අංක තුන තමයි ක්‍රියාව හෙවත් ආක්‍යාතය මොකද කොට්ටයි කරනද හරි මොහම පැහැදිලි හිෙනං ආදරනය දරුවන්ට වා්‍යයක් තුළ, දුුම තරමින් මේ මූලික කොටස්තුන තුළත් එන්න ඕනි කියන කාරණේ මතකතියාගන්න අදරනය දරුවු හොඳයි. එහෙන අපි මුලින් අපි බලමු වාක්‍යයක් ඇතුළත් වෙන කාල තියන විශේෂෙන් වර්තමාන කාලයේ සහ අතීත කාලයේ මෙතැනද අපි වැදගත් අපේ විශෂ නිර්දශය තුළ. මොකද වර්තමාන කාලයේමකද වර්තමාන කාලයකයන් අධරන දරුමට කියන ල ම කද ර්තමාන කාලය කියනෙ යම් ක්‍රියාවක් හෝ වීමක් මේ මොහොතේත් වෙමිම් පවතිනවා යන අදහස එම නැත්තං සිදුවමිින්ම් පවතිනවා යන අදහස මතුකරන ක්‍රියාපදයට අපිට කියන්න පුළුවන් වර්තමාන කාල ක්‍රියාපදයක් කියලා. හොඳට මතකද යම් ක්‍රියාවක් හෝ වීමක් හෝ මේ මොහොතේත් සිදුවවිම් පවතිනවා වෙමින් පවතිනවා කියන අදහස එම ක්‍රියාපදේ තුළින් පැහැදිලි වෙනවනං ක්‍රාපදය ඇතුළත් වාක්‍ය වර්තමාන කාලයට අයිති වෙන. පැදිල දරුවන්ට ද අපි උදාහරණ කීපයක්ක් කරම් බලව මේ කාරණේ ඔන්න මං ගන්න මෙන්න මෙ මුදදාරණ කීපයක් ඔන්න ලන් කිර මතමන්දාානවා බලයි නටයි ගයයි දුවයි සෙලවයි පායයි වැටෙයි පිපේ. තැම් පුතලේ ඒක මේ ක්‍රියාපදිිය අරම් බල බයිකිව ොහතේ. බලමින් පවතින බව පැහැදිලි නටයි ඔන්න නටමින්ඉ නොමේම හොතෙත්. ගයයි ඔන්න ගය නොමේම හොතේ වර්තමාන කාලේ පැහැදිලිනි දාදරනු දපුතාට ඔන්න දුවනවා දුවයි වර්තමාන කාලේ සෙල්ලවේ වර්තමාන කාලයට අහිති පායයි වැටේ පිපේ කියෙන මේ ක්‍රියාපදත් වර්තමාන කාලයට අයත් වෙනවා. එහ අපි ඊළඟට හොල බලමු ත කාලේ ඇන්න මොකද කියම්. අතීත කාලය. යම් ක්‍රියාවක් හෝ සිදුවීම සිදුුවී අවසන් බව හැඟ වෙන ක්‍රියාපද. යම් ක්‍රියාවක් හෝවීමක් සිදුවෙලා අවසන් කියලා හැඟවෙන ක්‍රියාපද අතීත කාලයට අයිති වෙන. බලුමෝපි අතීත කාලයටට ඇත් ක්‍රියාපද කීපයක් ඇර ගෙනම එක තවහොඳට පහැදිලිරගමු. බැලුවේය නැටුවේය ගැයුවේය, දවේය සෙලවනේය බලනමම් මෙ තිරේ මත දානවාදනය දරු පැජවේය වැටුනේය හිනේය පුතලට පේනවා මෙන්න මේ ක්‍රියාපද වර්තමාන කායේ ක හඳුන්න පුළුවන්ද මේ මොතෙත් වෙමි පවතින සිදුවම් පවතින දෙයක් සම්බන්ධය අප යොදා ගන්න පුුවන්දක බැ පැදිලීමම යොදාගන්න බැ තලට පේනවාහද ැලුවේය බලලා අවස්සන් නැට්ුවේයේ නටලාවසන් අතීතකාලයට. ගැයවේය ගයලාවසන්. දවව දුවලාවසන් අතීත කාලට යිති වෙන්නේ. සෙලවනේ පැවයේ කනෙවත් මේමත් තුතා ලට පේනවා ක්‍රියාපදයානුව ස්විදවෙලා අවසන් බව බොහම පැහැදිලු හඳු ගන්න පුළොන් වැටුනේය බලමු වැටිලාවසන්. පිපුණේ පිපිලාවසන් එනන් මේ ක්‍රියාපද, මේ රටාවේ මේ ආකාරේ ක්‍රියාපද ඇතුළත් වාක්‍ය අපිට හඳුන්න්න පුළුවන් අතීතකාලයට අයත් වාක්‍ය කියලා මහිත නාදන දරමික හොඳින් තේරුම් ගත්ත කියලා හරි දැංහෙනං ඔය කරුණු කාරණනාටිකත් මතකතියාගෙන අපි යමහෙනං මම යෙදනු වා්‍ය රටාව ගැන කතා කරන්න අදරනය දරුවු ටනේ පන්තිදිත් මේ ගැන ඉගෙන ගෙන තිී නො ඒවාක්කෙරටාව ගැන කතා කරන්නේ න අපි යම් හොඳයි මම යදර වාක්කෙරට ඉගෙන ගනීමට පෙරාධරන දරු හොඳට මතකතියා ගන්න ඕන කාරණයක් තියෙනවා එතම ආධදනයදුව පුුතේ මම යම් වාකය කුක්තේ ලෙසේ එදුනොත් එම ක්‍රියාව කරන්න අය විදිහට එදුනොත් පුතාලා දන්නවා ක්‍රියාව හෙවත් ආක්‍යාතය යෙදන්න ඕනේ අවසංවෙන් ඕනේ මී අකුරෙන් ක්‍රියාවවත් ආ්‍යාතය අවසංවෙන්න්න ඕනි මීියකුරින් ඒ කාරණය පුතාල හොඳට මතකතියාගෙන මෙන්න මේ වාක්‍යරටාව අවබෝධ කර ගමු එතනදිත් මම මුලින්ම පුතාලට වර්තමාන කාලවාක්‍යතමා අඳුනල දෙන්නේ කැනෙ මමඒදුණු වර්තමාන කාලවාකෙරට අවතමා පුතාලට මුලින් අඳුල දෙන්නේ වර්තමාන කාලාවාකය ගැෙන පොඩ මතක්කරමයි මේ මොහොත්තෙත් යම් ක්‍රියාවක් සිදුවමින් පවතිනෝනක් වෙමින් පවති නෝනං ඒ වාක්‍ය රටාව ඇතුළත් වෙන්නේ වර්තමාන කාල වාක්‍ය රටාවට ඒ බවත් මතකදයගන්න හොඳ එනම් අපි වර්තමාන කාලවාකය කතා කරමු මම යදදුනුවේ වනේද හරි එන ඔන්න බලන් මම උදයම්ම අවදි වෙමි පුතාලට පේනවා මේ වාක්‍ය තුළ ඔනම විශේෂ කළ දක්වනවා මම කියලා ආරම්භ කළ මේ වාක්‍යය අවසංගුණන කොහොමද අරක්ෂ කලින් කියල දුන්න වගේ මී අකුරෙන්න්නේ මම කියන වචනය උක්තය වූ වා්‍යයක ක්‍රියාව හෙවත් තාක්‍යාතය මංකිවනේද මිය අකරෙන් අවසංව යුතුයි කියලා ඔන්න ඒබවන් ශේෂ කල දක්ල තින බලන් හරිද කියලා මම උදයම අවදි වෙමි මම වෙමි මම කියන උතය ක්‍රියාව කරන තැනැත්තා ඇතුළත් වාක්‍ය අවසංගුණන කෝමද මී අකරෙන් පේවානේ පුතාලට ඊළඟට මම උදයම පාසල් යමි අපේ දෙවන වාක්‍ය එතන තිත් මං විශේෂ කළ දක්වන අරකාරණය බලන් මම යමි වර්තමාන කාල වාක්‍යයක් මම නිවැරදි අකුරු ලියමි මම සැමදා ජයක් ලබමි හොඳැයි තවත්වාක්‍ය කීපකටය අපි වර්තමාන කාලය මම දුනු වර්තමාන කාල වාක්‍ය කීප එකට පියන් මම සැමටම කීකරුවවෙමි නම විශෂ ක ක් ලති නොමේ හැවාක්ම මම කියන උක්තය එ ක්‍රියාව කරන තැනැත්තා විදිට යෙදුණු පද ක්‍රියාව අවසංවෙන්න කොහොමද මී අකුරෙන් පැහැදිල් නේද පුතාලට මම සැමට්ටම කීකරුවමි මම සැමට්ටම මිතුරකුවමි මම සැමටම සතුට බෙදමි මම හොඳ දරුවකුවමි මම හොඳ දරුවකු එමි. ඒ අපි කතා කලේ ආදරනය දුව පොතේ මම එදදුණු වර්තමාන කාලාවාක්‍ය නැවතත් අර ම කියල දුන්න කාරණය පුතාලට මෙතනති ම අතක් කරන්න කැමති. ඒ තමයි මම යන්න උක්තේවුණු වා්‍යක. ක්‍රියාව හෙවත් ආක්‍යාතය අනිවාරෙන්ම මී අකුරින් අවසන් යුතු බව හොඳට මතකතියාගන්න හොඳයි. අපි එහෙනම් දැන් යමු අතීත කාලවා්‍යට මොන අතීත කාලවාක්‍යද මම යෙදුුණු අතීත කාල වාක්‍යවලට යන්නයි අපි මේ සූදානම. මොකක්ද මම යදුණු අතීත කාල වාක්‍ය. ඔන මම තිරේ මත මේ වාක්‍ය යොදනෝ බලන්න පුතාල. මම උදයම අවදි වුණෙමි. කලින්වැකී කොහොුණද අපි දැම්මි. මම උදයම අවදි වෙමි කියන්නේෙ දැම්මි කලින්වැකි දැ මේ වැකේ මම. දේ ක්‍රියාව වෙනස් වු පුතාල බලන්නම වාක්‍ය දෙකම පැහදිලි දාලා තියනවා මම උදේම අවදිවෙමි ඒ වර්තමාන කාලවාක්‍ය මේ වාක්‍ය අතීත කාලයට හැරුණ හම කොමද ක්‍රියාව වෙනස්සල තිනකෙන රනේ පුතාලට පැහදිලූ බලාගන පුළුවන්විද රනම මේ වැැකි දෙකම තිරේ මත යොදලා තියෙන බලාගන්න මම උදේම අවදිවෙමි ඒ වාක්‍ය අතීත කාලයට හැරුණ මම උදේම අවදි වනෙමි අතන... වෙි කියන ක්‍රියාපදේ තිබ්බ පලවෙනිි වැැකී මේ අතීත කාලය වැක මොකොද උනේ වෙමි කියන ක්‍රියාපදය වනෙමි කියන ලෙස යෙදිලා තියෙනවා ඒකන්නේ අතීර්ත කාලයට අයිති ක්‍රියාපදයක් නිසා උනෙමි කියන පදය ඉවිදිට යෝ දන්නේ එතකොටට වර්තමාන කාලයේ වෙමි කියන ක්‍රියාපදය අතීත කාලයට කොහොම දේදුනේ උනෙමි කියන ලෙස තමා මේවාක්‍ය වෙනස් වනේ බලන්න එහෙන මම පළවෙනි වැකි මම උදේමවදි වෙමි අතීත කායට හැරුණු මම උදේම අවදි වුණෙමි දැන් එහෙනං අනිත් වැකිසියල්ල අපි ඔක්කෝම අතිත කාලයට හරුණු කොට ඔන්න මන් ඇත පලවෙනිවාකය දවාා පහෝගන්නවා මම ඒදුණු අතීත කාලවාක්‍ය මම උදේම අවදි වුනෙමි මම උදේම පාසල් ගියමි මම නිවැරදි අකුරුල් ලිවූවෙමි මම සැමදා ජයක් ලැබුව එමි තාලට පැහැදිලවනවා මේ වාක්‍යවල මම මෙන්න බලන්න මම කියන පදේසා මේකට අදාළ ක්‍රියාපදය මම විශේෂි කල දක්වලතිය නො බලන් මම්ම වනෙමි මම උදේමවදී වනෙමි බලන් අවදිවෙලාවසන් මම අතිත කාලට අයිති වාක්‍යය මම උදේම පාසල් ගියමි මොකද මං පාසල් ගිල්ල අවසන් අතීත කාලයේ තම ක්‍රියාපදෙන් හඟවන්නේ මම උදේම පාසල් ගියමි මම නිවැරදි අකුරුල් ලිවූ එමි මම අකුරුලේ අවසන් බවහැඟ වෙන්න මේ වා්‍ය තුළි නේද එය වෙනස කළේ කවුද මිතනදී. ක්‍රියාපදේ විසින් ක්‍රියාව ෙවා තාක්‍යාතය විසින් බලන් මම නිවැරදි අකුරු ලිවුවමි. මම සැමදා ජයක් ලැබුවමි මම සැමදා ජය පුතාලට පැහැදිලි මේ වැකි හතර තුළ ක්‍රියාපදය නිසා. වැකියම අතීතකාලයට හැරවිලා තියෙනව කියෙන කාරන්නේ පුතාලට පැහැදිලි වෙනවා. එනම් අපි තව් වැැ කීපයක් අතීත කාලයට හරුම් ඔන්න බලන්. මම සැමට්ටම කීකරු වනෙමි. මම සැමටම මිතුරකු වුණෙමි. මම සැමට්ටම සතුට බෙදුවමි. මම හොඳ, දරුවකු උනෙමි ඔන්න එ ලෙසයි අතීත කාලයට හැඟවෙන් පැහැදිලිද පුතාලට ඔ මේ වැකි ටිකහෙනම් ඔන්න ඔයා කාරයට අපිට පුළුවන් බොහොම පැහැදිලිව මම ඒදුුණු අතත කාල වැකි විදිහට හඳුනා ගන් ආදරනය දුවපුතේ ඊළඟට අපි කතා කරන්න සූදානන් වෙන්නේ අපි යෙදුනු වාකෙ රට මකක්ද අපි ඒදුුණු වාකෙ රටා මේ අටතේ ආදරණය දූපුතා මතකතයා ගන්න අපි මුලින්ම කතා කරන්නේ අපිේ දුණු වාක්ක්‍යරට යටතේ වර්තමානකාල වා්‍ය මොකක්ද අපේ දුුණු වර්තමාන කාලවා්‍ය ගැනය අපි මුලින්ම කතා කරන්න සූදානං වෙන්නේ හොඳයි උදට අවධානයෙන් අවබෝධයෙන් අගනින් නඕන හරි අපි බලමුහෙන පළවෙනි වැැකි වන්නන වර්තමාන කාලය කෙලා කිව තකයින මේ මොහොතෙත් වෙමින් පවතින සිදුවම් පවතින ක්‍රියාවක් සම්බන්ධින් තම වර්තමාන කාලේදී අපි කතා කරන්නේ හරි ඔන්න පළිනි වැැකීමන් තිරේ මතාදාන බල අපි උදයම අවදි වෙමු අපි උදයම අවදිවෙමු දෙවැනි වැැකිය අපි උදයම පාසල් යමු මේ වැකි දෙකරම් බල පුත පුතාලට පැහැදිලිෙනවා මේ වැකි දෙකම මේ මොහොතෙත් සිදුවමින් පවතින වෙමින් පවතින ක්‍රියාවක් සම්බන්ධයෙන් තමා හඟවනි බලන්න අපි වෙමු අපි යමු විශේෂ ක දක්ව ලති නොමොවක්ක්‍ය තුළ හරි අපි තුංග නිමකේටය අපි නිවැරදි අකුරු ලියමු අපි නිවැරදි අකුරු ලියමු ඔන්න හතර වනය කිය අපි සැමදා ජයක් ලබමු අපි සැමදා ජය ලබමු පුතාලට පැහැදිලි වෙනවා මේ අපි කියලා ආවවාක රටයි විශේෂප්තියක් පුතාලට පෙවුණද ඔ ඔන්න පැහැදිලොම් විශේෂතයක් පෙවුණේ තමමොකක්ද අපි යන්න උක්තේවුණු වාකයක ක්‍රියාව හෙවත් ආක්‍යාතය මූ අකුරෙන් අවසන් යුතුයි කලා අපි ගෙනගෙන තියෙන එකඔන්න නැවත් මතක් කිරක් මංකරන මතක යන්නමකක්ද අපි යන්න උක්තේව වූ වාක්‍යක ක්‍රියාවහෙවත් ආක්‍යාතය මූ අකුරෙන් අවසන්ගේය යුතුයි කලා තුළ පුතා ඔන්න දැ පේ නො පැහැලෝ බල අප අපි ගත්ත වාක්‍ය සියල්ල තුලින් එක බොහොම පැහැදිලුවෝ පේනවා මුලින් අපි ගත්ත වැැකි බලමු අපි උදේම අවදිවමු අපි කියලා වාක උතේ ඇවිල්ල තියෙනවා ක්‍රියාවමු මුයන්නෙන් අවසං වෙල තියනවා. අපි උදයම පාසල් යමු පැහැදිලි ද කලින් කතාකර පුදේ හ ඉළකට අපි නිවරදි අකුරුලියමු අපි සැමදා ජයක් ලබමු බොහො පැහදිලි අපි තාව වැැකිකිීපයකටය අපි අදිච්ච හරි ඔන බලන්න අපි සැමටටම කීකරුවෙමු අපි සැමටම මිතුරන් වෙමු අපි සැමටම සතුට බෙදමු අපි හොඳ දරුවන් මෙමු පුතාලට පැහැදිලි මේ අපි කියලා උක්තේ වෙච්ච වාක්ක්‍යයක ක්‍රියාවේ වත්තාක්‍ය තේෙමුූ අකුරෙන් අවසංවෙල තියන විශේෂයෙන් ඒයටතත් වර්තමාන කාලයේ ක්‍රියාව අවසං වෙලාතියෙන විදිහ පේනවා අපි කතා කළ වැකි සියල්ලේම බලම් වර්තමාන කාලයේ ක්‍රියාව කොහොම දෙදලතින්නේ ලියමු ලබමු වෙමු බෙදමු නාකාරයට තමා මේ වැකිවල ක්‍රියාපදේ දිලතිීන් පුතාලට පැහැදිලිහිෙනම් අපේ දුුණු වාක්‍ය රටයි යට තේ වර්තමාන කාලවා්‍යක ක්‍රියාව තියනාකාරය හොඳට මතකතියාගන්න ඕන මේ ක්‍රමේ හරි ඊනකට ආදරනය දපතය අපට තියෙන්නේ අපේදුණු අතීත කාලවාක්‍ය මෙතන දිත්මා මුලින්ම මතක් කරන්නම් මෙන්න මේ කාරණය දූපුතා හොඳට මතකතියාගන්න ඕන අපි යන්න උක්තේ වෝ වාක්්‍යක ක්‍රියාවහෙවත් ආක්‍යාතය මොනාකරින් දවසංගන්නේ ඔවු දූගිපුතා උත්තර හරි මූුවකුරෙන් අසංගී තුවන්නම නඇවතක තවරු කරනවා අපි යන්න උක්තේ වූ වාක්‍යක ක්‍රියාවහෙවත් ආක්‍යාතිය මූ අකුරෙන් අවසංගයේ යුතුයි කියෙන කාරණය අදරනය දූපුතා හොඳට මතකතියාගන්න හරි දැංහෙන අපි අන්නයන්නේ අපේ දනු අතීත කාලවවාක්ක්‍යවලට හරි බලුම් පලවෙෙන ඇැ කිය බලන් අපි උදයම අවදි වනමූ අපි උදයම අවදි වනෙමු හරි අපි යමු වර්තමාන කාල වාක්‍යත් එක්ක මේක සසන්ධනය කරල මොකදද සිදුවවෙච්ච වෙනස්කම කියලා ඔනමං කලින් තාවිච්චි කර වර්තමාන කාල වැකිලියෙනකොට අපි උදේම අවදිවමු කියලා මොන මෙන බලන්මන් තිරේ මත දානො අපි උදේම අවදිවෙමු මේක වර්තමාන කාල වා්‍ය ඒ වැකියම ඒවාක්‍යම අපි මොකද කරලා තින්න මෙන්න මෙතනදී අතීත කාලයට හරෝලා කද වෙනස්කම් බල අපි උදයම අවදි වුනෙමු ඔන්න අතීත කාලවා්‍ය මෙෙන බලන් අපි උදයම අවදිවමු අපි උදයම අවදි වුනෙමු වෙනස්කම සිද වෙලා තියෙන්නේ පුතාලට පැහැදිලි ක්‍රියාපදේ ක්‍රියාවහිත් ආක්‍යාතය තමා වෙනස්කම සිද්ධ වෙලා තියෙන්නේවෙමු කියන ආ්‍යාතපදය ක්‍රියාව අතීත කාලයේදී උනෙමු බවට පත්වෙල පුතාලට පැහැදිලි එහම් අපි ත් ැ ටිකත් අප අතත ය දැන් සටහ කරම නබල මුන්වැකී දම් අපි උදේම අවදි වනෙමු දෙවෙන් වැැකය තමයි අපි උදයම පාසල් ගියමු පාසල් ගිහිල්ලා අවසන් දැ ඒ බව මේක හැඟ වෙනෝ වැැකී බලන් අපි උදේම අවදි වනමු අවදිවෙලා අවසන් අතීත කාලවාක්‍ය අපි උදේම පාසල් ගියමු අපි පාසල් ගිහිල්ලා අවසා බව මේ වැැකින් ෙන ට යම් ක්‍රියාවක් සිදවෙලා අවසන් බව හැඟවෙන වැකි අපි හඳුන්න වාතීත කාලා වාක කලමක් මුලිුණුත් කෙල දුන්නන නේද රි අපි එෙන යමු අපේ තුන්ගෙන මැකට අපි නිවැරදි අකුරු ලෙව්වමු නිවැරදි අකුරු ලේලා අපි අවසන් ගෙන බව මේ වැකී හැඟවල් අපි සැමදාජයක් ලැබුවමු තවත් ැක කීපේකට අපි සැමටම කීකරු වුණෙමු අපි සැමටම මිතුරන් වනෙමු අපි සැමටම සතුට බෙදුවමු අපි හොඳ දරුවන් වනෙමු අපි හොඳ දරුවන් වුණෙමු අදන දරුවන්ට දැන් බොහොම පැහැදිලිව මේ වෙනස්කම අපි එෙදුණු වර්තමාන කාලවාක්‍යවල ක්‍රියාවහිවත්තාක්‍යාතයේ යෙදනාකාරයෙන් නෙවෙයි අපේ දනු අතිතකාල වාක්‍යවල ක්‍රියාව හිමත්තාක්ක්‍ය ඇත දිල තියෙන කියෙන කාරණය අදන දරුවන්ට බොහොම පැහැදිලිව හඳුනාගන්න හැකිාව ලැබුණ. මමගේදුණු ඒවාක්‍ය රකාව ආදරනය දපුතා ඉතාම හොඳින් මතක දයාගත්ත කෙන මට විස්්වාසයි. අපි අම එ මෙන්න මේ වාක්‍ය රටාවට මේලට ආදනන්නේ දුවපුතේය අපට කතා කරන්න තියෙන වාක්‍යරටාව ප්‍රාණවාචී ඒක වච්චනානාම පදෑ තුළත් වාක්‍ය. මොකක්ද ප්‍රාණවාචී, ඒචචන නාම පද තුළත්වා්‍ය මොනවද ප්‍රාණවාචී කියන්නේ පාණවාචීකයන පුතේ පණ තියෙන පණ ඇති කියෙන අදහස ඒක වච්චන කියනකොට ඒක වචන නාම පදයක් යැනමොකක්ද ඒක වචන නාම පදයක් කිව්වට පස්සේ අපේ හිතේ මැවෙන් නෝනේ යම් එක දෙයක් පිළිබඳු අප හිතේ මැවෙන් ඕොන එකමකක්ද ඒක වච්චන නාම පදයක් ොේ කිය අනි පැත් අපි කතා කරන්න පුළුවොම කද හව වචනනාම්දයක් කියන්නේ පුතේ බහුවචන නාම පදයක් කියන්නේ යම් නාම පදයක් අපිට ඇහුව හාම ඒ නාම පිළිබඳව අපේ හිතේ මැවෙන්නේ එකකට වඩා වැඩි ප්‍රමාණයක් නං ඒක බහුවචන නාම පදයක් වෙනවා ඒ බවත් මතකදයාගෙන ඔන්නහෙනම් ප්‍රාණවාචී ඒක වචන නාම පපදය තුළත් වක්කරටව කතා කරන්න ඇයි සූදානම් වෙන්න ඒ අයට තෙත් මම කතා කරනවා යිස්සෙල්ලා වර්තමාන කාලවා්‍ය ර්මාන කාලවාක හැබයි ම පුරුෂලින්ග නාම පදටික තමයි ඉස්සල්ලා ගන්නේ මොකක් දෙතකොට පුරුෂලිග නම් පදයක් යන්නේ. පුරුෂලිංග නාම පදයක් කියන්න පුතේ යම් නාම පදයකින් අපිට පුරුෂයක් එමන ම් පිරිමි පුද්ගලයක් ගැන එහමනැත්ත පිරිමි සත්ව එක් ගැන හැඟවෙනවනං ඒ පුරුෂලින්ග නාම පදයක් කියෙන කාරණෙත් අධනය දරුව හොඳට මතක තියාගන්න ඕනේ මේම අපි ගෙන ෙනත් තියනොකාල එම් ඔන්න දැම්ම නැවත මාත්‍රකාව මතක්කන අපි කතාරන්න යද ගැනම පැහැදිලිකලා ඔොනවත මත්ෘුකාව ප්‍රාණවාචී ඒක වචන නාම පද ඇතුළත්වා්‍ය වර්තමාන කකාලෙන් යෙදෙන්නේෙ කොහොද කියල බලනවා ඇති අපි කතා කරනි සෙලම පුරුෂලින්ග නම පදවාක්්‍යවල යෙදෙන ආකාරය හරි ඔන්න ම පලවනි වැැකිය ගන්න ගුරුවරයා අපටව ගන්වයි. ගුරුවරයා අපට ගන්වයි තලම් ගරුවරයා කියන්නේ පුරුෂලිංග ඒක වචන නාම පදයක්න්නේේ එවි රක්නේ තව ශේෂ දයක්ත්තිේ නොකක්ද ප්‍රාණවාචී පුරුෂලිංග ඒක වචන නාමපදයක්න ද ගුරුවරයා කියන්නේ ඔන්න එහෙනම් බලන්න වැැකේ ක්‍රියාව හෙවත් තාක්‍යාතය කොහොමොත් තියලා තියෙන්නේ උගන්වයි ගුරුවරයාට උගන් මයි දෙමනි වැැකේටන් ගිරවා අඹකයි කිරවා කියන්නේත් ප්‍රාණවාචී පුරුෂලිංග ඒක වචන නාම පදයක්නේ දාද නිදුපුති ප්‍රියාව කොමොතියන්නේ කයි ගිරවා අඹකයි පැකි කීපයක් කතා කර මෝපි තව ස්රහට ශිෂ්‍ය පාසලට යයි ශිෂ්‍යයා පාසලට යයි කුරුල්ලා පියාසර කරයි ஐයා පාඩම් කරයි පුතාලට පේනවා මේ හැම වැකක මොන්නමං විශේෂ කරල දක්පුල තියෙනවා ්‍රාණවාචී පුරුෂලිංග ඒක වචන නාම පද බලන් මොනොද කියලා අපිේ ඔන්න බලමු නැවතත් පිළිවෙලිින්. ගුරුවරයා ගිරවා ශිෂ්‍යයාගුරුල්ලා අයියා කියන මේ නාම පද. මොකද විශේෂත්තය. ප්‍රාණවාචී පණතියෙන වනේද. පුරුෂලිංග ඒක වචන නාම පද. එනම් ඔන්න ක්‍රියාව කොහොමදේ දිලා තියෙන ක්‍රියාවහිවත්තාක්‍යාතය උගන්වයි කයි යයි? කරයි කියන ක්‍රියාපද තම මෙතනද විශේෂ වෙලා තියෙන්. එෙනම් ඔන්න පුතාලට පැහැදිලි වර්තමාන කාලවාක්්‍යදිී පුරුෂෙලිංග ඒක වච්චනනාම පද. තවදුරටත් කියෙනවනම් ප්‍රාණවාචී පුරුෂලිග ඒක වචන නාම පදවාක්්‍යවල දෙන්නේ මෙන්න මේ ආකාරෙන් කියෙලා අදන දරු හොඳට මතකතතියාගන්න ඕෝ. න මීලඟට අපි සූදානං වෙන්න අදන දපුතේ. ප්‍රාණවාචි ඒක වච්චනනාම පද ඇතුළත් වාක්ක්‍ය යටතේ. ස්ට්‍රීලිංග නාම පද ඇතුළත් වා්‍ය කොහොමද වර්තමාන කාලයේ දෙන්න කියන කාරණය පිළිබඳව කතා කරන්න හරි අපි බලමු මොකද මෙතද පැදිලි කරමු දැන් කලින් කතා ක ව ද ොකද විශේෂෙන් අලුතෙකතුන ත ්‍රලිංග නාද කද ලිග ාදයක් කිය ඕ යම් නාමපදයක් මගින් ස්ට්‍රී තැනැත්තෙක් එකන කාන්තාවක් පිළිබඳව හෝ ස්ට්‍රී සත්වයෙක් පිළිබඳව හැඟවෙනවනන් ඒ නාම පදය තුළි මොකක්දද යම් කාන්තාවක් පිළිබඳව හෝ එම නැත්තන් ස්ත්‍රී සත්වයෙක් පිළිබඳව හෝ හැඟ වෙනවනවා ඒ නාම පද අපිට හඳුන්න පුළුවන් ස්ට්‍රීලිංග නාමපදයක් කියලලා හරි ඔන්න එහෙනම් අපි බලමු ස්ට්‍රීලිංග නාමපද කොහොමොද වර්තමාන කාලවාක්්‍යවල යෙ දෙන්න කියන කාරණේ හරි ඔන්න බලන්න පලවෙනි වැැකීමන්ගන්නවා ගුරුවරයා අපට උගන්වයි ගුරුවරිය අපට උගන්වයි කලින් මතකද ප්‍රාණවාචී පුරුෂලිග ඒක වචනනාම පදවල ක්‍රියාවේදිච්චාකාරය හොටමඒ එකත් නැවත මතක් කරන්න ගන්න ඕන ලන්න තිරේ මතරගන්න ොම ගුරුවරයා අපට උගන්වයි ඒ මොනවයි වැැකියදද තානවාචී පුරෝෂලිංග ඒක වචනනාම පදෑ තුළත් වාක්‍යයක් මොකත් ගුරුවරයාපට ගන්වයි දැම්මං ගන්නන් එහෙනම් ස්ට්‍රිලිංග ඒ වචරනාම පදය තුළත් වර්තමාන කාලවාක්්‍යයක් ගුරුවරියපට ව ගන්වයි දැන් දෙක නැවතත් බලමු ගුරුවරයා අපට වඋගන්වයි ගුරුවරියපටව ගන්වයි පුතාලට යම් දෙයක් පැහැදිලි වුණාද මේ වාක්‍ය දෙකේ වෙනස් කක සිද්ධ වෙලා තියන්නේෙ කොතනද ක්‍රියාපදේද නැත්තන් නාම පදීද ඔව පුතාලි පිලිතුර හරි උතාලට බොහොම පැහැදිලිව පේනවා ගුරුවරයා අපට උගන්වයි ගුරුවරයා අපට උගන්වයි මේ වැකි දෙකේ වෙනස්කම සිද්ධ වෙලාතියන්නේ නාම පද නාම පදේ පමණයි ඇ මේ වර්තමාන කාලය කලත් මතකතයයාගන්නවන වර්තමාන කාලයේ එනම් එක දෙයක් අපට පැහැදිලි මේ බලන් මේ වාක්‍ය ගුරුවරයා අපට උගන්වයි ගුරුවරයා අපට උගන්වයි ගුරුවරයා කියන ප්‍රාණවාචී පුරුෂලිග ඒක වචනනාම පද දෙවැනි වැැකද ශ්‍රීලිංගයේ දේ දෙනකොටම කදලා ති ගරුවරී වශයෙන් ්‍රීලිංග ඒක වචනනාම දෙකු බට පත් වෙලා ක්‍රියාව කිසිම වෙනසක් වෙලා නෑ එහෙනම් අදන දරුව මතක තියාගරන්න හොඳට මෙන්න මේ කාරණය වර්තමාන කාල පුරුෂලින්ංග ඒක වචනනාම පදත් ස්්‍රීලිංග ඒ වචනනාම පදත් යම් වාක්‍යක උක්තේ ලෙස එදුනු විට එහි ක්‍රියාවහෙවත් ආක්‍යතේ කිසිදු වනසක් සිදු නොවෙන බවහෙනං අදරනේදූ පුතා හොඳට මතකති ගැන්න හො දැන් ඒක්‍රමය ඉගෙනගෙන අපි තවත් වැකිකීපයක් ගැන බලමු ඔන්න බලන්න දෙවිනි වැකීමීමන්දානවා ගිරවිය අම්ඹකයි ගිරවිය අම්බකයි ශ්‍රීංග ඒකවචචනනාව පදයක් වර්තමාන කාලයේදී කයි කියන ක්‍රියාපදේ තමා යදන්න ගිරවිය අම්ඹකයි හරි මෙන තුගෙන වැැකය බලනනාදර දරුවමා විශේෂ ක දක්ව නොම හැමකකම උක්තේ සහ ක්‍රියාව බලන් ශිෂ්‍යාව පාසලට යයි ශිෂ්‍යාව පාසලට යයි ශිෂ්‍යාව කියයන් ස්ටලිංග එක වචන නම්පදයක් වර්තමාන කාලයේදී ක්‍රියාව කොහොම දලතිනේ යයි හතරගනි වැකේටය කිරිල්ලි පියාසර කරයි කිරිල්ලි පියාසර කරයි වගේෙන් පස්ස නිවැකියත්. අක්කා පාඩම් කරයි. අක්කා පාඩම් කර. ආදනය දරුවන්ට පැහැදිලි වෙනවා. ඒ ක්‍රමයානුව වර්තමානකාල පුරුෂලිින්ග ඒක වචන නාම පදයක් හා ස්ට්‍රිලිංග ඒක වචන නාම පදයක් යම් වාක්‍යක උක්තේ ලෙසේ දුණු විට එහි ක්‍රියාවහෙවත් ආක්‍යාතයේ කිසිදු වෙනසක් සිදු නෝන බව ආතරණය දරුවට බොහොම පැහැදිලිව බෝදදුනාකිල ම විස් වස් කරනවා හරි ලට ධදනය දූපතය අපි බලන්නයන්නේ ප්‍රාණවාචී ඒකවච්චන අතිත කාලවාක්්‍ය පුරුෂලිින්ග ඒකවචන නාම පද ඇතුළත්වා්‍ය කොහොමොද සකස්වෙන්න කියෙන කාරණ. ොන ලනමන් තිරේ මතදානවා අංක එක වැකිය. ගුරුවරයා අපට ඉගැන් වූවය ගුරුවරයා අපට ඉගැන් වූවය ගිරවා අඹ කෑවේය, ගිරවා අඹ කෑවේය ශිෂ්‍යා පාසලට ගය ශිෂ්‍යා පාසලට ගිය. තුංගනිවැක ශිෂ්‍යාපාසලට ගේට පසතේන හතරවනියකගේ බල කුරුල්ලා පියාසර කළේය. පස්සනිවැකය අයියා පාඩම් කළේය. පුතාලට පේනවා මේ වැකි. අතීත කාය ලේ වෙලා තියනව කියන කාරණය පුතාලට හැලුණන යග බලන්න උක්තේ දිහා වාකේ උක්තේදිහා. මේ වැකි පහේම උක්තය පුරුෂලිංග නාමපද නේදේ දෙන්න බලන් උක්තේ වශයෙන් යදෙන්නේ පුරුෂලිංග නමපද. මොනාදක ලි බලමු ගුරුවරයා ගිරවා ශිෂ්‍ය කුරුල්ලා සහ අයියා කියෙන පුරුෂලිංග ඒක වච්ච නාමපද තුළත්ක්ක්‍යත තියන තොට කොහමද අතිත කාලෙ ක්‍රියාව දිලතිනා කාරයවලන අදරනී දරු. ඉගැන් වූවේය කෑවේය ගියය. ඇලේය කියලතම මේ වැ පහතුළම ක්‍රියාපද දිල තියෙනෙ එකට ආදරන දරු මතකතියා ගන්න ෙනම් පුරුෂලිංග ඒකවච්චන නාම පදයක විශේෂෙන් අතීත කාල ක්‍රියාපදය ය දෙෙන ආකාරයප පිළි වඳු හොඳට මතකතියාගන් මේළඟට අපි බලන්නයන්න ආදනේදපුතේ අතීත කාල ස්ට්‍රිලිංග ඒක වච්චන නාම පද ඇතුළත් වක්්‍ය. බලන්න මෙන්න මේ පලවෙනි වැකේ දිහා ගුරුවරිය අපට ඉගැන් වූවාය ගුරුවරිය අපට ඉගැන් වූවාය. යාලට පෙනුණදර කලින් පුරුෂලින්ංග ඒක වච්චන නාම පදඇත් එක්ක බලනකොට මේ ස්ට්‍රීලිංග ඒක වචචනනාම පද ක්‍රියපද දයම් වෙනසක් වෙලා තියෙනවාද කෙනෙක. ඕ යම් වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනෝ කියෙලා අධරනයේ දූට පුතාට පැහැදිලිුව පේවා. බලමු දැන් කලින් අපි ගෙනගත්ත පුරුෂලිංග ඒකවච්චන අතීතකාල වාක්ක්‍යයක් ඇරගෙන බලමු බලන්න ඔන්න තියෙනවා ගුරුවරයා අපට ඉගැන් වූවේය කියලා නද ගුරුවරයා අපට ඉගැන් වූවේය කියලා තියෙනවා ඕ දැන් මෙතනද ගුරුවරයා කියන පුරුෂලිගේ ඒක වච්චන නාම පදේ තමාම මෙතනද උක්තය වෙන්නේ මේවාකයේ එතුොර ක්‍රියාව කොහමදු තියෙන්නේ ඉගැන් වූවේය කියලා තියෙෙන දෙ අපි බලමු. ඊළඟවැැක ස්ට්‍රිලිංග ඒකවච්චනනාමපදිය අපි බලමු ගුරුවරිය අපට ගැන් වූවාය එන අතීතකාල ශට්‍රීලිංග ඒකවචන නාමපදය ඇතුළත්වාක්‍යේ ක්‍රියාව හිවත් තාක්‍යාතය කොහොදෙනස් ෙලතියන්නේ. ගැන් වූවාය කියන ආකාරයට තමා වෙනස්කම සිද්ධ වෙලා තියන්නේ. අපි අනෙත්තැකත් බලමු දිවනි වැැේ ලන්න නාදනනිදූපපුති ගිරවිය අම්ඹ කෑවාය. ඉරවී අම්බ කෑවාය ඒවග තුන්ග නිවැකය ශිෂ්‍යයාව පාසලට ගියාය හතර නිවැකය තියෙනවා කිරිල්ලි පියාසර කලාය පස්සනවැකය තියෙනවා අක්කා පාඩම් කලාය කියලා දැන් අපි බලමු පුරුෂලිග ඒක වචනනාම පද ඇතුළත් අතීත කාලවාක්‍යවලදී ක්‍රියාවවත් අක්‍යාපදේ කොහමදලා තියෙන කිය ඔන්න බල. ඉගැන් වූවේය කෑවේය, ගියයළය නැවතත් කළේ කල තීරුම්. මේ වැකි පහේ ක්‍රියාවේවත් ආක්‍යාත පදී යෙදනි ඔයාආකාරෙන්. දැන් අපි බලමු ස්ට්‍රීලිංග ඒකවච්චන අතීතකාල වාක්‍යවල ක්‍රියාවේවත් ආක්‍යාතය කොහොමොදාව කියලා. ඉගැන් වූවාය, කෑවාය, ගියාය, කලාය, නැවතත් කළලාය කියලා මෙන්න මේ ආකාරයෙන් තමා ආක්‍ය අතය වෙනස් වෙලා තියෙනෙ එකෙනෙ ආදරණය දරුව හඳුනගත්ත හයුතු ිලකටාදන දුපොත අපටිගෙන ගන්න තින්නේ ප්‍රාණවාචී බහුවචනනාම පද ඇතුළත්වා්‍ය මේ අටතේ මුලින් අපි ඉගෙන ගන්නේ පුරුෂලිංග නාම පද ඇතුළත් වර්තමාන කාලට අයත්වාක්්‍ය රටා ගැන් හරි ඔන ලන්නමං තිරේ මත යොද නොම වාක්ක්‍ය ශිශ්‍ය යෝ පුස්තකාලයට යති බලන්න මේ වාක්‍ය තුළ වැදගත් කරුණුටි අවබෝධ කරගම් ශිෂ්‍ය යෝ කියන්නේ අපි දන්නවා පුරුෂලිංගයට අයත් මොකදද බහු අචන නාම පදයක් හරියටම හරි එන එහි ක්‍රියාව හෙවත් තාක්‍යතේ මොකද වෙලා තියන්නේ පුතාලට පේනවා යති කියල එෙන්නන්නේ නේ ද ක්‍රියාව හවත් තාක්‍යාතයන යති එන කොෝමද බහුවචනයෙන් තමා ප්‍රකාශ වෙලා තියෙන කොතලට පැහැදිලි නේ ඔොන බලන් ශිෂ්‍යයෝෝ පුස්තකාලයට යති පැහැදිලි තව වැැකයක් අපි බලමු ඔන්න දෙවැනි වැැකය ගුරුවරු හොඳින් පාඩම් උගන්වති ගුරුවරු කියන්නේ ප්‍රාණවාචි පුරුෂලිින්ග බහුුවචනනාම පදයක් ක්‍රියාව හෙවත් තාක්‍යාතයත් බහුුවචනයෙන්ම තියල තිෙන උගන්වති දෙවැනි වැකි ගුරුවරු හොඳින් පාඩම් උගන්වති ඇදලියන දාදරනය දරුවන්ට හොඳයි අපි අමු තුන්ව නිවැකට ගොවියෝ කුඹුරටට යති ගොවියෝ කුඹුරට ඇති. හතරෙන යහලුවෝ අප නිවසට ඇති පස්ස නිවැකය ක්‍රීඩකයෝ තරග ජයග්‍රහණය කරති දැම් මේ සියලුම වැකිවෙල පුතාලට පේනවා උක්තේ මොනව දෙදිලතින බලන්න උක්ේ වශයෙන් යෙදිල තියෙන නාම පදටිකමක් කියන්න බලන් ශිෂ්‍යයෝෝ ගුරුවරු ගෝවියෝ යහළුවෝ ක්‍රීඩකයෝ මේ සියලුම නාමපද පුරුෂලිංග බහුුවචන නාම පද කියලා අදරණය දරුවන්ට පැහැදිලි වෙනවා ඒ අනුව ඒ වැැකිවල ක්‍රියාවහෙවත් ආක්‍යාතය තියල තියෙන කොයි ආකාරෙන්දි කියලා අපි බලමු හොඳට ඔනු බලන් යති උගන්වති නැවතත්ති නව ඇති කියලා එළඟට එති කරති මේ සියලුම ක්‍රියාපද හෙවත් ආක්‍යාත බහුුවචනයෙන්ම තියල තියෙනව කියන කාරණය අදරනය දරුවන්ට පැහැදිලි වෙනවා අපි බලමු ශ්‍රීලිංග බහුවචනනාම පද කොහොමද වර්තමාන කාලයේදී යෙදෙන්න්න කියන කාරණය අපි කතා කරමු බලන මම්වෙන්න මේ වැකටික යොදල තියනවා ශිෂ්‍යයාාවෝ පුස්තකාලයට ඇති ගුරුවරෝ හොඳින් පාඩම් උගන්මති ගෙවිලියෝ කුඹුරට යති ඉහෙලියෝ අප නිවසට ඇති. ක්‍රීඩිකාවෝ තරගය ජයයක්ග්‍රහණය කරති පුතාලට පැහැදිලිනවා මේ වැකිවල ක්‍රියාව කරන තැනැත් අහමනත්තං උක්තේ ක කියලාි හඳු නාගිවන වාකයක නේද බලන්න මොනවාද උක්තේ ලෙස ඉදිලතින වැකි සියල්ලෙම ඔ පුතාලට පැහදිලි බොහොම ස්්‍රිලිංග බහුුවචනනාම පද තමා තියෙනෙ ඔවන බලමු අපි නැවතත් ශිෂ්‍යයාවෝ ගුරුුවරියෝ කිවිලියෝ ඉහැලියෝ ක්‍රීඩිකාවෝ මේ සියලුම ශ්‍රලිංග බහුවනනාම ක්‍රියාවේ යොදන කොට කොහොමද වර්තමාන කාලේ ක්‍රියාව හෙදිලා තියෙන්නේ කියන කාරණෙත් අපි බලමු. යති උගන්වති නැවතත් යති කියලා තියෙනනේද ඉළඟට එත්ති? ර පුතාලට පැහැදිලි අර කලින් පුරුෂලිංග බහුවචන නාම පදවල අපි යොදපු ක්‍රියා පදමනේද මේ ශ්‍රීලිංග බහුවන නාම පදවලත් ක්‍රියාවශයෙන් යෙදිල තියන්නේ ඕන බලන්න සංසන්ධනය කරල ශි්‍යයෝ පුස්තකාලයට ඇති න් ශ්‍රීග බහුවචන නාම් පදයක් ගන්නවා ශිෂ්‍ය යාාවෝ පුස්තකාලයට යති එක දෙකේ අදරනය දරුවන්ට පේනවා. ක්‍රියාපදේ කිසිම වෙනසක් සිද්ධ වෙලා නෑ එහම් කොහිෙද වෙනස්කම සිද්ධ වෙලා තියෙන්නේ. උක්තය හෙවත් ක්‍රියාව කරන්නගේ මොකක්ද. ශිෂ්‍ය යෝ කියලා තියෙනවා පලවෙනි මැකි දෙවැනි වැැකේ තියෙනවා ශිෂ්‍ය ආවෝ කියලා. පුතලට පැහැදිලි හෙනම් ඔන්න අපිට මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් හෙනම්. පුරුෂලිංග බහුවචන නාම පදවල හා. ශත්‍රීන්ග බහුවචන නාම පදවල, වර්තමාන කාල ක්‍රියාවන් යෙදීමේදී ක්‍රියාව හෙවත් ආක්‍යාතයේ කිසිදු වෙන සක් සිදු නොවේ කියන කාරණේ මේ වාක්‍ය රටාවක් රහාපිට බොහොම පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන. ප්‍රාණවාචී භහවචචන නාම පද ඇතුළත් වාක්්‍ය රටා යටතේ මීලකට අපි කතා කරන්න යන්නේ පුරුෂලිංග බහුවච්චනනාම පද යදනු අතීත කාල වාක්‍ය රටාව ගැන දරන දරුව හොඳ ලන්නව වන්නම තිරේ මතර මගේ වාක්්‍ය රටාව යොදනම්. ශිෂ්‍යයෝ පුස්තකාලයට ගියෝය ගියහ. පුතාලට පේනවද මෙන්න මේ වාක්‍ය රටාවර වර්තමාන කාලේ වාක්ක්‍ය රටාවෙන් මිදිලා තියෙන්න්නේ එමන තම් වෙනස් වෙලා තියෙන්නේ කොත නොද කියලා. පැහැදිලුවම් පුතාල හිතුවා හරි. පුතාලට පැහැදිලි ක්‍රියාව හෙවත් ආක්‍යාතයේ තමා මෙහිදී? ව ස්කම සිද්ධ වෙලා ති ඕන බලන්න වර්තමාන කාලාවාකයකුත් එක් අපි සංඳන කරමු ශිෂ්‍යයෝ පුස්තකාලයට යතිඒ වර්තමාන කාලවාක්‍ය ශිෂ්‍යෝ පුස්ත කාලයට ඇති අතීත කා වකීදදිමුොකද වෙලා තින බල න්නන මං අීත කාලවාක්්‍ය දානවා ශිෂ්‍යයෝ පුස්ත කාලයට ගියෝය එමනත්තන් ගියහ කියන ක්‍රියාපදීම මෙතනදී භාවිත වෙලා තියන ලට පැදිලිුවෝපේ නොවේෙනස්කමසිද්ධ වෙලා තින්නේ ක්‍රියාව හෙවත් ආක්‍යාතය කියලා එවිතරක් නෙව අදනෙ දරුවන්ට පැහැදිලිෝපේන තවකාරණය ඇති නොේ තමයි අතීතකාල වැක ආක්‍යාත පද දෙකක් තියනවා මොක ගියෝය ගියහ කලින් වර්තමාන කාලවාකය තිබෙ කොහොම දොන්නම වාක්කපිටිම කියන්න ශිෂ්‍යයෝ පුස්ත කාලයට ඇති ක්‍රියාව ෙවත් ආක්‍යතපදක එක ඉති මෙන්න දෙවෙනි වැක අතීත කාල වැැකයේ ශිෂ්‍යයෝ පුස්ත කාලයට ගියෝය ගියහ එනම් ඔය කාරණෙත් විශේෂය කන බව මතකතිය ගැන්. හරි මෙම අපි තව් වැැකි කීපයක්ක් ගෝඩනාාගම හොනමන් තිරේ මත යොදනොමේවා දෙවෙනි වැැකිය අතීත කාලේ. ගුරුවරු හොඳින් පාඩම් ඉගැන්ූෝය ඉගැන්වූහ ගුරුවරු හොඳින් පාඩම් ඉගැන් වූ වෝය ගැන්වූහ තුන්වෙනි වැැකිය. ගොවියෝ කුඹරට ගියෝය ගහ. ගොෝ කුරට ගියෝය ගියහ. හතරවැනි වැකේට අපම් යහළුවෝ අප නිවසට ආවෝය ආහ. පස්වනි වැැකිය ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණය කළෝය කළහ. මේ හැම වැැකියම පුතලට පැහැදිලි. ල බහුව්චන නාමපදයක් යුදනොත් ඒ වැකයේ ක්‍රියාවහෙවත් ආ්‍යාතය ආකාර දෙකකින් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් මගේ ඒටික නැමතත් පැහැදිලි කරන්න ගියෝය ගියහ ඉගැන් වෝය ඉගැන්වූහ ගියෝය ගියහ ආවෝය ආහ කළෝය කළහ ඔොනො යා කාරයට තමා උරුෂලිග බහුවච්චනනාම පද අතීතකාලයේදී යෙදෙන්න්නේ කියෙන කාරණය ආදරනය දරු ොතිින් මතකතියා ගන් මීනකට අපි කතා කරන්නේ යන්නේ ආදනය දරුවනි ස්ට්‍රිලිග බහුවච්චන නාම පදෑ තුළත් අතීත කාල වක්‍ය රටාව ගැන බලනම ඔන්න තිරේ මත මගේ පලවෙනිවා්‍ය යොදනෝ ශිෂ්‍යයා වෝ පුස්තකාලයට ගියෝය ගියහ ශිෂ්‍යාවෝ පුස්ත කාලයට ගියෝය එහනතන් ගියහ. පුතලට පැහැදිල වුන ආරම්භේදි අර කලින් පුරුෂලිග බහුවච්චන නාම පද ඇතුළත් අතීත කාලවාක්‍ය රටාවේ වගේම මේවාක්‍ය රටාවදිත් ක්‍රියාපද හෙවත් ආක්‍යතපද දෙකක් තියෙනවකෙන කාරණය අදනනි දරුවන්ට පැදිලි වුුණා ඔොනමං නැවතත්වා්‍යය නෝ ශිෂ්‍ය ආවෝ පුස්තකාලයට ගියෝය ගියහ අපි පුරුෂලිංග බහුවචනනාම පද ඇතුළත් අතීත කාල වාක්‍ය රටාවකුත් එක්ක මේ වාකෙ රටාව සසන්ධනය කරල බැලුවත්හෙම පුතාලට පැදිලිෙන ඔන්න බලනමන් ඒවාක රටක් ගන්නවා. ශිෂ්‍යයෝ පුස්තකාලයට ගියෝය ගියහ. දෙවැනි වැැකේ වශයෙන්මන් ගන්නවා ශිෂ්‍ය යාාවෝ පුස්තකාලයට ගියෝය ගියහ. මොකක් ආදරණය දරුවනේ මේ වැකි දෙක තුළ පුතාල දකින වෙනස්කම පුතා හිතුව හරි පුතල කිව්ව හරි පැහැදිලිවම අපිට වෙනස්කම දකිනට ලැබෙන්න්නේ පුතේ උක්තය හේවත් ක්‍රියාව කරන්නාගේ. මොකද වෙනස් පලවෙනි වැැකේ ශිෂ්‍ය යෝ කියලා තියෙනවා දෙවැනි වැැකේ ශිෂ්‍යාවෝ කියලා තියෙනවා. තොට පලවෙනි වැැකයේ අපිට පැහැදිලි පුරුෂිලිංග බහුවච්චන නාම පදයක්තම යෙදන්නේ. දෙවැනි වැැකේ ශට්‍රිලිංග බහුවචන නාම පදයක්තම උක්තේ වශයෙන් ගෙ දෙන්නේ. ඉතින් දරුවන්ට පැහැදිලි හෙන බොහොම පැහැදිලුව කියන්න පුළන් ද පුතාලට ප්‍රාණවාචි ස්ට්‍රිලිංග හා පුරුෂලෙන්ග බහුුවචචන නාම පද ඇතුළත් අතිතකාලවාක්‍යවලදී උක්තය හෙවත් ක්‍රියාව කරන්න ස්ට්‍රිලිංග හා පුරුෂලිංග වශයෙන් වෙනස්ුවත් ක්‍රියාව හෙවත් ආක්‍යාතයේ කිසිදු වෙනසක් සිදු නෝන බව අදරන දරුවට දැන්. තාම හොඳින් පහැදිලි කියලවක් විශවාස කරනවා. හරි මේ බවත ඉරුගන්න අපි අපේ අනිත් වාකෙටිකත් බලමු ඕොන බලන්න දෙවැනි වාක්‍ය. ගුරුවරියෝ හොඳින් පාඩම් ඉගැන් වූෝය ගුරුවරෝ හොඳින් පාඩම් ඉගැන් වූෝය කියන්නත් පුළුවන් ඉගැන් වූහ කියලා කියන්නත් පුළුවන්. තුංගනිවැකය බලන් ගෙවිලියෝ කුඹුරට ගියෝය ගියහ. හතරවෙනි වැැකිය යෙහෙලියෝ අප නිවසට, ආවෝය ආහඒවගේ අවසානවකේ පස්සනියකත් බලන් ක්‍රීඩිකාවෝ තරගය ජයක් ප්‍රහණය කළෝය කළහ දැම් පුතාලට මේ වාකෙ රට බොහොම හොඳින් පැහැදිලි කෙළමං විශ්වාස කන. අද දවසේ අදනී දපුතාය අපි මේ කතා කළ වා්‍ය රටා ශිෂ්‍යප විභාගිත අපට ඉතාම වැතගත්තේ. ඒවගේ මේ පාඩම් මාලාවේ දෙවන පොටස ඉදි ඉදිපු තාලට දෙඉන්න බාතලංකාගේ සුූදාානමින් ඉන්නවා. මේ පාවිඩය අදර්නය දෙමාියන්ට ප්‍රෙස්බුක් භාරිතකන අදනය දෙමාපියන් භාරතලංකාගේ දැනුම් සයිර ගුරු දෙමාපය එකමුතු හා එකතු එන්නට කියලාත් ඔපට ආරධනා කරම ඒ සඳහා පල්ෙ හා ඩිස්ක්‍රපෂන්ගේ මයි ොදල තියෙන ලිංක් එක හා සම්බන්ධවීමෙන් උබට ප්‍රවේශමන්න පුළුවන් කියෙන කාරණ අදර්ණය දෙමාපයන්ට මටක් කරනවා. හොඳයි එහම් වාර්්‍යරටා දෙවන පොටසින් අපේ නැවත හමයිින්.